මං ඔබෙන් ඇහුවොත් බුදුන් වහන්සේගේ පණිවිඩය කොහොමද අපි ප්‍රායෝගිකත්වයට නගන්නේ කියලා. ඔබ පිළිතුරු දෙයි. අපි පින්කම් කරනවා, අපි සිල් සමාදන් වෙනවා, පන්සල් හදනවා, හාමුදුරු හැටියට අපි බණ කියනවා, වලාකුළු තාප්ප මකර තොරන් ඉදි කරනවා, විශාල බුදු පිළිම හදනවා, පෙරහැරවල් කරනවා. ඉතින් මේකනේ බුද්ධ ආගම ප්‍රායෝගිකත්වයට නගන්න කියලා කියන්නේ. ඉතින් වෙන මොකක්ද කරන්නේ කියලා. මම වෙන ආදර්ශයක් ගෙන එන්නම්. මම මේ අහන ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන් වෙන. දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් ඉන්න රටකට පිටතින් පැමිණි සුදු ජාතික පිරිස් එහි සම්පූර්ණ පාලන බලය අල්ලගන්නවා. අල්ලගෙන බහුතර කළු ජාතිකයන් නැතුව සුදු ජාතිකයන්ගේ පාලනයක් ඇති කරනවා විතරක් නෙවෙයි, කළු ජාතිකයන් ඒ සමාජය තුළ ඉතාම පහර දෙවැනි පන්තියේ පුරවැසියන් හැටියට කොන් කරනු ලබනවා. ඔවුන් සුදු ජාතිකයන් යන වාහනයකට යන්න බෑ, සුදු ජාතිකයන්ගේ අවන්හලක ගිහිලා තේ කම්බුන්න බෑ, සුදු ජාතික දරුවන් ඉගෙන ගන්න පාසල් වලට කළු ජාතික දරුවන්ට යන්න බෑ. වෙන එකක් තබා සුදු ජාතිකයන් දෙවියන් අදහන පල්ලිය ඇතුළේට කළු ජාතිකයන්ට යන්න බෑ, කළු ජාතිකයන්ට වෙනම පල්ලිය. මේ විදිහට ඉතාම දරුණු විදිහට කළු ජාතිකයන් කොන් කරලා වෙන් කරලා සලකද්දී ඒ පාලනට එරෙහිව කළු ජාතිකයන් තුළින් සටනක් ඇති වෙනවා. මේ සටනෙහි ප්‍රතිඵලයක් හැටියට හිනායකත්වය ගන්න පුද්ගලයාට අවුරුදු 27ක් පමණ සිරබත් කන්න සිද්ධ වෙනවා. අවසානයේ මේ සටන අවසාන වෙන්නේ ඒ නායකත්වය ගත්ත පුද්ගලයා ඡන්දයකින් රාජ්‍ය නායකයා බවට පත් වෙන අවස්ථාව ලැබෙන්නේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි අවුරුදු 30ක් 40ක් පමණ කාලයක් කළු ජාතිකයන් හිරිහැරයට පත් කරපු සුදු ජාතිකයන්ට එරෙහිව වෛරය ක්‍රියාත්මක වීම, නැත්නම් පලිගැනීම් ක්‍රියාත්මක වීම. නමුත් පුදුමයකට වගේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දෙයක් සිද්ධ නොවෙන්නේ කළු ජාතික මිනිස්සු අතරේ එහෙම තරහක් වෛරයක් නොතිබුණු නිසා නෙවෙයි. එහි නායකත්වය ගත්ත පුද්ගලයන් ඉතාම බුද්ධිමත් ලෙස කටයුතු කරමින් ඒ වෛරය ලේ හලන යුගයක් දිහාට යන්නට ඉඩ නොදී ඒ ඉතාම හොඳින් කළමනාකරණය කරනවා. එහිදී ගත්ත විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණය අතර ඉතාම වැදගත් ඔවුන්ගේ ජාතික ගීය. එතෙක් කළු ජාතිකයන් පීඩාවට පත් කරපු සුදු ජාතිකයන්ගේ ජාතික ගීයෙන් කොටසත් ඇතුළුව කළු ජාතික ජන කොටස් අතර භාවිතා වන භාෂා සහිතව භාෂා පහකින් යුක්ත ජාතික ගීයක් ඔවුන් විසින් අලුතෙන් හඳුන්වලා දෙනවා. මේ එක්සත් කරපු කළු සුදු සියලු දෙනා සහිත දකුණු අප්‍රිකාවේ ජාතික ගීය හැටියට. මෙහිදී කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඇයි මෙතෙක් කල් අපි පීඩාවට පත් කරපු සුදු ජාතිකගේ භාෂාවත් ඇතුළත් වෙන ජාතික ගීයක් අපි ගයන්නේ කියලා. එහෙම නැත්නම් සුදු ජාතිකයෝ පස්සේ ආපු කොටසක් ඔවුන්ගේ භාෂාව මොකටද අපේ ජාතික ගීයට කියලා. ඒ භාෂා කොටසත් ඇතුළත් සම්පූර්ණ ජාතික ගීය දකුණු අප්‍රිකාවේ ජාතික ගීය බවට පත් වෙනවා. දැන් මේ ඔබ දකින්නේ එකිනෙකා මරා ගන්න නියමතව සිටි සුදු සහ කළු යන දෙකොටසටම අයිති ජනතාව ඉතාම ආදරයෙන් තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ රට ගැන මහත් වූ අභිමානයෙන් යුක්තව, ආදරයකින් යුක්තව තමන්ගේ ජාතික ගීය ගයන අවස්ථාව. මොහොතකට හිතන්න එකිනෙකාට වෛර කරන්න නියමිත මේ ජන කොටස් එකතු කිරීම කොච්චර අමාරු දෙයක්ද. බුදු දහමේ කියා දෙන සතර සංග්‍රහ වස්තුවල එන සමානාත්මතා අදහස වෛරයෙන් තොරවීම, වෛරයෙන් වෛරයේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන අදහස හිතේ දැඩිව ගත්ත පිරිසකගේ ක්‍රියාමාර්ගය. ඒ වගේම
කරන ක්‍රියාවක නොව කතා කරන වචනයක නොව සිතන සිතුවිල්ලක පවා මෛත්‍රිය තිබිය යුතුය කියන අදහස මහපොළොවේ මිනිසුන් අතර ක්‍රියාවට නැගීමේ අවස්ථාව. අන්න ඒ තත්ත්වයට පත් කිරීමයි මං අදහස් කරන්නේ බුදුදහමේ පණිවිඩේ ප්‍රායෝගිකත්වයට නැගීම කියලා. මේ ඔබ දකින්නේ අරන්තලාවේ 1987 සිද්ධ වුණු අවාසනාවන්ත සිද්ධියක් වන භික්ෂූන් 30ක් නමක් පමණ ඝාතනය වුණු ස්ථානය. මේ තිබෙන්නේ ඒ භික්ෂු ඝාතනය සිහි කිරීම සඳහා ඉදිකරන ලද ස්මාරකය. මේ රූප දකින ඔබේ හිත තුළ ඇතිවෙන්නේ කොයි වගේ අදහස්ද? බුදුදහමේ හඳුන්වන දෙන මෛත්‍රිය, කරුණාව, වෛර නොකිරීම පිළිබඳ අදහස ඔබට වර්ධනය කරගන්න පුළුවන්ද මේ රූප රාමුඥා බලන? එහෙම නැත්නම් මේ ස්මාරක උදව් වෙන්නේ මොකක් සඳහාද? වෛරය පවත්වගෙන යන්න. මේ විදිහටම දකුණු අප්‍රිකාවෙන් ඕනනම් තිබුණ කළු ජාතිකයන්ට වද දුන්න අවස්ථා පිළිබඳ මෙවැනිම ස්මාරක ඕන තරම් ඉදිකරලා ඒ වෛරය, ඒ භේදය සදාකාලිකව පවත්වගෙන යන්න. ඔබ හිතනවද වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියන පණිවිඩය සමග මේ ස්මාරක ගැලපෙනවා කියලා? අහං අවීරෝ හෝමි, මම අවෛරී වෙම්වා කියලා උදේ හවස සිහි කරන අපිට මේ ස්මාරක දිහා බලලා පුළුවන්ද වඩන්න මම අවෛරී වෙම්වා කියන පණිවිඩේ? වෙසක් දවසේ යුද්ධයක් අවසන් වුණු රටක වඩා වැදගත් වෙන්නේ අපි ඉතාම ගැඹුරින් හිතා බලන එක, කොහොමද අපි බුදුදහමේ පණිවිඩයේ ප්‍රායෝගිකත්වයට නගන්නේ කියන එක. කිසියම් ජනකොටසක් අතර යම් පිරිසක් ජාතිවාදී වුණා කියලා තමන්ට ජාතිවාදී වෙන්න, ආගම්වාදී වෙන්න සහ එසේ වෙමින් තමන් බෞද්ධයෙක් කියා ගන්න බුදුහාමේ පණිවිඩය අනුව අවස්ථාවක් ඇත්තේ. යුද්ධය පැවතුනේ ඉතාම සහෝදරත්වය හිටි ජනකොටස් දෙකක් අතර. මං කැමතියි ඔබේ අවධානයට මෙන්න මේ රූප රාමුව යොමු කරන්න. අනේ දෙමළ මිනිස්සු, සිංහල මිනිස්සු මේ කෝලහලයේ කියන එක මට කියනකොට හිතට ඒ තරම් වේදනයි. අපි කිසිම වෙනසක් නැහැ. අපි එක මිනිස්සු වගේ. තංගරාජ මහත්තයා දෙමළ මහත්තයෙක්, හින්දු, සිංහල බෞද්ධයෙක් කවදාකවත් මට එහෙම උදව් කළා නැහැ. කිසිම කාලෙක උදව්. ඔබට පේනේ ඇති දෙමළ සහ සිංහල කියන්නේ කොයි තරම් සහෝදරත්වයෙන් හිටි ජනකොටසක්ද කියලා. ඒ අවි ආයුධවලින් තංගරාජ මහත්තය, වල්පුල රාහුල හාමුදුරු වගේ මිනිසුන් අතර පැවතුණු සහෝදරත්වයෙන් ගොඩනගන්න බෑ. ඒක ගොඩනැගිය හැක්කේ ඉතාම බුද්ධිමත්ව කරන මැදිහත් වීමකි. මං අර මුලින් අහපු ප්‍රශ්නය දිහාට ආයෙ ගියොත්, නෙල්සන් මැන්ඩෙලා වගේ, මහත්මා ගාන්ධි වගේ උසස් දෙවන්ත දැක්මක් ඇති මහා විශාල හදවතකින් යුක්තව කටයුතු කරන නායකයෙක් බිහිවෙන්න ඕන අපේ සමාජය. බුදුදහමේ ආභාෂය අවුරුදු 2300 ගණනක් ලැබපු මේ රටේ මහත්මා ගාන්ධි කෙනෙක් බිහිවෙන්න ඕන. මේ උතුම් දවසේ අපි ඉතාම ගැඹුරින් මේ ගැන හිත බුදුදහම යෝජනා කරන්නේ තමන්ව ප්‍රශ්න කරගන්න. මේ උතුම් දවසේ ඒ ගැඹුරු චින්තනයේ වෙත යන්න, ඒ ගැඹුරු හැදෑරීම කරන්න. නැවත සැරයක් බුදුදහමේ පණිවිඩය ප්‍රායෝගිකත්වයට නගන්නේ කොහොමද කියලා ඉතා ගැඹුරින් හිතා බලන්න මේ දවස් අපි ප්‍රයෝජනයට ගනිමු.